අයිබන් මගේ වෘත්තිය ගැන තියෙන අදහස තමයි තින් මං ඇත්තම කියනවා නම් මම සංගීත ශිල්පියෙක් මම ඉගෙනගත්තේ මියුසික් ඉතින් ඒ අංශයෙන් තමයි මගේ මට යන්න තියෙන්නේ ඉතින් ඒ වගේම මම ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා ඒ දේවල් ඉතින් ඊට අමතරව ඉතින් මගේ නිවේදන ප්‍රසෙන්ටින් ඒක තමයි මගේ සාමාන්‍යයෙන් අමතරව කරන්නේ ඉතින් මම ප්‍රොෆෙෂනලි මම නිවේදකයෙක් නෙමෙයි ප්‍රවීණ නිවේදකයෙක් නෙමෙයි ඉතින් මම ටීවී ප්‍රසන්ට ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ඒක මගේ වෘත්තිය නෙමෙයි ඉතින් ඒක මගේ නිවේදන කලාවත් නෙමෙයි මොකද මම සාමාන්‍යයෙන් ප්‍රවීණ නිවේදකයෝ ඉන්නවා ලංකාවේ මම ටීවී එකක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා දෙරණ ටීවී එකේ ඉතින් ඒක තමයි මගේ අමතර පැත්ත නැත්තම් මම සංගීත ශිල්පියෙක් ඉතින් සංගීත ශිල්පියෙක් විදිහට වැඩ කරනවා මගේ ඉස්සරහ බලාපොරොත්තු තමයි පුළුවන් තරම් අපේ රටට මගේ විශේෂයෙන් මගේ ශේස්ත්‍රයෙන් කරන්න පුළුවන් උපරිම දේවල් ටිකක් කරන්න මොකද අපේ රටේ ඉන්න තරුණ පරම්පරාව දක්ෂ තරුණ පරම්පරාවක් ඉතින් අපි දැන් දැනගත්ත දේ අපි ඉගෙන ගත්ත දේ අපි හරි හම්බ කරගත්ත දේ ඉතින් මේ දේවල් අපේ අලුත් පරම්පරාවත් එක බෙදාගෙන අලුත් පරම්පරාවට දීලා රටට මගේ ශේස්ත්‍රයෙන් ලොකු දෙයක් කරන්න සහ හොඳ පුරවැසියෙක් විදිහට නීතිගරුක යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න තමයි මගේ බලාපොරොත්තු. ඇත්තරම වර්තමානයේ සමාජ රටාව දිහා බැලුවම සමහර තැන්වල ඉතින් අඩුපාඩු තියෙනවා හොඳ දේවල් තියෙනවා ඉතින් මේ දෙකම තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් උපරිම බලාපොරොත්තු බලන්න ඕනේ හොඳ දේවල් ටික ඉස්සරහට ගන්න. මොකද අපේ වර්තමානයේ තත්ත්වයේ එක එක්කෙනා අපේ එක එක විදිහට අපේ ඉන්න තරුණ පරම්පරාව අපේ පරම්පරාව මේ සියලු දෙනා පාවිච්චි කරනවද කියලා හිතෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ පාවිච්චි වෙන්නේ නැතුව වැඩ කරගන්න. මොකද වර්තමාන තත්ත්වය මේ කොවිඩ් වසංගතයයි ඒ දේවල් එක්ක අපේ හැම ශේස්ත්‍රයක්ම ඇනහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි මිනිස්සු අපේ රටේ ගොඩක් සෑහෙන ප්‍රශ්න ගොඩක ජීවත් වෙන්නේ. ඉතින් එක එක අමාරුකම් එක එක දේවල් තියෙනවා මේ වර්තමාන තත්ත්වේ. ඉතින් අපිට මේක හොඳ පාඩමක් කරගෙන අපි හොඳ ආශිර්වාදයක් කරගෙන මේ වසංගත තත්ත්වය අපි ඉදිරියට මුහුණ දෙන්න පුළුවන් විදිහකට වැඩ කරන්න බලාගත්තොත් හොඳයි. අනිත් එක මං කියන මේ වර්තමානයේදී අපි එක එක්කෙනාට පාවිච්චි නොවි අපි වර්තමානයේ පාවිච්චි වුණත් අනාගතේ අපි එහෙම පාවිච්චි නොවි අපි ඉදිරියට වැඩ කරමු කියලා ඉල්ලා සිටිනවා.